පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ ගරු ප්‍රවාහන ඇමතුමා පාර්ලිමේන්තුව එහා පැත්තේ කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් කියලා බොහෝ දෙනා හැන්දෑවට ඇවිල්ලා තමන්ගේ ආර්ථිකය මේ වැටලා තියෙන අවස්ථාවේ දිනු කරගන්න ස්වයං රැකියා ව්‍යාපාර කරගෙන යනවා ඔබතුමා ඒක සුද්ධ කරලා අයින් කරන්න යනවා කියලා ලොකු කටකතාවක් තියෙනවා ඒක කරන්න එපා කියලා අපි ඉල්ලනවා කටකතා විශ්වාස කරන්න එපා මහාමාර්ග ආඥාපනත අනුව පාරවල් වල දෙපස ඉරි යොදලා මගින්ගේ හා වාහනවල සුරක්ෂිතතාවය සඳහා අදාළ නීති රීති පද්ධතිය ක්‍රියාත්මක කරනවා ඊට එහා පැත්තෙන් මගින්ට ගමන් කිරීම සඳහා වෙනම තීරු සකස් කරලා තියෙනවා ඊයේ දිනේදී අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා මේ මහාමාර්ගයේ පිළිබඳ තියෙන නිශ්චිත ස්ථාන හඳුනාගෙන වාහන අනතුරු වළක්වන්නත් ඒ වගේම ඒ ස්ථාන වඩා පහසුවෙන් මහජනයාට ළඟා වෙන්නත් පුළුවන් වෙන ආකාරයට හඳුනාගත්ත ස්ථාන 3000කට වඩා වැඩි ප්‍රමාණයක් ඒ අයට සුදුසු ලෙස සකස් කරලා දෙනවා එතෙක් මාර්ග නීතියට අනුකූලව ඊට පරිබාහිරව කිසිදු අවසරයකින් තොරව ක්‍රියාත්මක වෙන දේවල් ඉවත් කිරීම සඳහා මේ ස්ථානයේ පමණක් නෙමෙයි මුළු ලංකාව පුරාම මාර්ග පද්ධතිය තුළ මෝටර රථ ආඥාපනතේ තියෙන විධිවිධාන වලට අනුව ක්‍රියාකරන එකයි කරන්නේ ඊට පරිබාහිර විසි පුද්ගලික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ ඔබතුමා දන්නවා මේ ස්ථානයේ පිළිබඳ මීට ප්‍රථම නාගරික සංවර්ධන අධිකාරියට පවා පැමිණිලි ඉදිරිපත් කළා ඒ ප්‍රදේශයේ වාහන නවතා තිබුණ ඉඩකඩ මගින්ට යන්න තිබුණ ඉඩකඩ අවහිර වීම නිසා පැමිණිලි ලැබිලා කීප විටක් නාගරික සංවර්ධන අධිකාරිය ගෙනාලි වෙල එතනින් ඉවත් කරගන්න ලෙස දැනුම් දීලා තියෙනවා ඒක නිසා මේ පිළිබඳ විස්තරාත්මක විස්තරයක් මම මේ ගරු සභාවට වෙනම පැහැදිලි කරන්න එතන ව්‍යාපාර කරගෙන ගියා පටන් ගත්තේ සිකුරාද සෙන්සුරාද ඉදතද දැන් සතිය පුරාම ක්‍රියාත්මක වෙනවා එතන පාරෙන් මෙහා පැත්තේ තියෙන කඩවලින් පැමිණිලි ඇවිල්ලා තියෙනවා ඒගොල්ලන්ට ව්‍යාපාර කටයුතු කරගෙන යන්න බැහැයි කියලා ඒ වගේම අපිරිසුදුතාවය පිළිබඳවත් එතන පැමිණිලි ඇවිල්ලා තියෙනවා මේ පිළිබඳව අද දෙකහමාරට UDK රැස්වීමක් කියලා ඒගොල්ලන්ට ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරලා දෙන්න කටයුතු කරන්න තීන්දුව කළා තියෙනවා කරු කතානායකතුම නමුත් ප්‍රසන්න ඇමතුමාගේ අමාත්‍යාංශයෙන් මේකට ඇප්‍රූවල් එකක් දීලා තියෙන නිසා තමයි මේ කට්ටිය මේක කරගෙන ගියේ ඔබතුමා ඇමති වෙන කලින් කලින් එක්කන දෙන්නේ නැති හරි මම කියන්නේ එහෙම එකපාර්ට්ටම ඒකමතික තීරණ ගන්න නැතුව ඔවුන් සමග සාකච්ඡා කරලා සාධාරණ තීරණයක් ගන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ අපිට කැමති නැහැ මෙතන වාහන ඇක්සිඩන්ට් වෙනවද නමුත් එහෙම තමයි රටවල් දියුණු වෙන්නේ බලන්නකෝ ලෝකේ ගොඩක් රටවල් වල මේ වගේ ස්ට්‍රීට් ෆුඩ් මාකට් තියෙනවා හැන්දෑවට සිංගප්පූරුවේ මැලේසියාවේ තායිලන්තේ ඇමරිකාවේ ප්‍රංශේ ඉංගලන්තේ හැම තැනම තියෙනවා ජපානයේ හරි ඇයි අපේ විතරක් මේක නවත්තන්න හදන්නේ ගරු ඇමතුමා ඉල්ලීමක් කරනවා ලංකාවේ ඉතාම සාර්ථකව කෙරිච්චේ වීදි ආහාර ස්ථානය තමයි කිඹුලෑල ප්‍රදේශය මේ ආර්ථික අර්බුදය ඇතුලේ මිනිස්සු ජීවත් වෙන්න පුදුමාකාර මහන්සියක් ගන්නවා එහෙම පිරිසක් තමයි එතනට ඇවිල්ලා ඒ කාර්ය කරන්නේ එතන වාහන තදබදයකට ඉවහල් වෙනෝ නම් ඒකට බොහොම සියුම් උත්තර ගන්න කරුණාකරලා මේ වගේ ආර්ථික පීඩනයකින් මේ රට බැටකන වෙලාවක කවුරු හරි මිනිහෙක් කීයක් හරි මහන්සියෙන් හම්බ කරගන්න දරන උත්සාහය නවත්තන්න එපා ඒක ඒක පාපසහගත උත්සාහයක් කහ ගහනවා මේ විපක්ෂයේ හැමෝම කතා කරන්නේ හිතළු වලට අපි කිසිම අවස්ථාවක මේක ඉවත් කිරීමක් කරන්න හෝ අපි කටයුතු කරලා නැහැ කරු කතා නැගතුමනි මෙතන කාරණාව තියෙන්නේ මෙතන මේ මාර්ග ඔය මම සංචාරක ඇමතිවරයා කාලේ සංචාරක ශේෂ්ඨයේ බොහෝ දෙනෙක් ඇවිල්ලා මෙතන ඉතා හොඳ වාහන වලින් ඇවිල්ලා මේ ව්‍යාපාරය කරගෙන යන්න පටන් ගත්තා ඒක හොඳ දෙයක් ඔබතුමා කිව්වා වගේ ලෝකේ හැම රටකම ස්ට්‍රීට් ෆුඩ් මෙව තියෙනවා හැබැයි උවට ක්‍රමවේද තියෙනවා වෙලාව පටන් ගන්නවා අපි දකිනවා බැංකොක් වල ඒ වෙලාවට අවසන් කරනවා සුද්ධ කරනවා ඒව කරන ක්‍රමවේදයක් තියෙනවා අපි ඒ ක්‍රමවේදය අනුගමනය කරලා කරනවා මිසක් මේක ඉවත් කරන්න ඉතා සාර්ථක වැඩපිළිවෙලක් අපි ක්‍රමවේදයක් හදලා එතන කාටවත් අවිත නොවනසේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් හදන්න අපි තුනම හදන්න ඇති නේ ඔය එතුමා උත්තර දුන්නනේ